අපස සාමාන්‍ය පෙළවවි භාගයට මේවර්ෂයේ පෙනීසිරින්න සිටින දරුවෙක් වුණත් නැතං ලබනවර්ෂයේදී පෙනීසිරින්න සිටින දොරුව එක් වුණා ඔබ. ගනිතේ විෂයට අදාළව එක්තරා පාඩම් ඒකක එකපිට පසුගිය වර්ෂවරදී ලැබුණු ප්‍රශ්න සහ ඊට අදාලව සිලපස්සගේේ තියෙන පාඩමේ තියෙන ගැටුහිෙපයක් සාකච්ඡා කරන තමයිමං මේ වෙලාවසූ දනම් වෙන්නේ එහෙමනම් සාමාන්‍ය කළු විභාගේයට මේවර්ෂයේද ෝ බවර්ෂයදී මහො දෙ ඉන්නවනම්. ප්‍රතිලෝවාම සමාන්‍ය පාතතියන ඒකයිෙන් අපි වැඩි අවධානයකම කරන නෑ නමුත් ඒක පැටල සහත බ ගොක් දරුවට තියෙනවා ගැටලු හදනගොට අන්නේ ප්‍රතිලවාම සමාන පාතතිය එකකෙන් අපිට පහුගිය වර්ෂවලදී ලැබිලා තියන ගැටලු විභාගේ දී ලැබිලා තියෙන ගැටලු. ඒ වගේම විශෂනිර්දේශයට අදාලා පාඩමේ තියන ගටලු හිේකුත් ම මේ අවස්ථාව සාකචා කරන්න එත ොට බට පුුවන් ඇතක ඇද දලා ඔබට ප්‍රතිලවාම සමාන පත් සබන්ධව යම් ගැටලුවක් තින එකක නිරාරණය කරගන්න. පොඩි හරිඒක අපහැදිි බවති න එකක නතිකරගන්න ඒගේම ඔබට ඒ පාඩ සම්බන්ධ දනමක් ඇත්තම නැත්තම් අන්න දනම ලබාගන්න පුළුවන්කම තියෙනවා. ඒගේම විභාගේදී ප්‍රතිලවාම සමාන පාස සම්බන්ධයෙන් අපිට මුහුණ දෙන්න ලබෙන ගැටලුවට නිවරදව පිල්තුරු ියලා එයි ලබාදන ලක්ුණු ප්‍රමාය විාහගේද ලබාන්න පුළුවවනවා තම පහස ප්‍රශ්න. තාම පහස ප්‍රශ්නයක් එකො මිනිස් දින එක් ිනිස් පෑය ෝහම වැඩ ප්‍රමාණයක් න්න ඒවාගේ සබධ කැටලුවෝක්කමයි එබොඩ බෙන්නේි ඒකමං සාකච්ඡා කරනකොට බොහොම සරලව ඔබට තේර න විදිහට විභාගගේ දයඇවිත්තවෙන ගැටලුලික සහ පාඩම දා ගැටරුවලින් කිහිපයක් සාකච්චාරනවා එනඟ අපි පාඩමත් එක් එකතු වෙලා බලමු මොනවද මුලින්ම ප්‍රතිවම සමානපාත කියලා කියන්න කියලා. හාරි මාත්‍රකාම මේ විදිහයට ලියනවා මේක දහය ශ්‍රේණයේදී ඉගරගන්නකොට ඔබට දහ ශ්‍රේණී ඉගන ගන්න කොට අපේ දරුවන්ට ලැබෙන පාඩම ප්‍රතිලෝම සමානුපාත කියලා පළමුවාරයට දාලෝ පාඩම ලැබෙනවා එතකොට පාඩමේ නම තමයි මේ විදිරමයක ලියන්නම් ප්‍රතිලෝම සමානුපාත ත්ම දගත්යක් කියන්න ඕන පාඩමකට සම්බන්ධ වෙලා ඉන්නකොට පුළුවන් වෙන්න ඕන අවධානයක් පාඩ තියාගනින් සම්පූර්ණ අධානයක් පඩිම තියන ඉන්න ඔබ පුුවන්ගම තියන්න ඕනටහගන්න පුුවන් වෙන්න හෙමුණනොත් පමයි ප්‍රතුලාවම සමානපාත මොලින්ම අප කතා කරන්න ඕ ලමයි ප්‍රතුලාම සමානපාත කියලා කියන්නේ මොනවටද කියලා. ආගන්න. පොදුවේ යම් කිසි ද්‍රව්විය ප්‍රමාණයන් මනින ඒකක මිනුම් ඒ පොදුවේ හඳුන්වනවා රාශි කියලා. අද කියන්නේ රාශි කියල කිය නො එතකොට පුතා මෙතැන රාශිවිදිහයට අපිට එන්න පුළුවන් ඒවා තමයි. සටිමට මලම ම කිෝම බ්‍රම් කිලෝගම් ටික්ටන් ලීර් මනිලී ඒවගේ මිනුම් ඒ එකක ඊට පස්සේ කෝනවල විශාත්වය අන්සක වලින් මනිනේවා ෂණත්තේ සෙවසි සංන්ක වලින් මනිිනේවා අන්නේ වගේ. ඕනෑම ඒකකයා ඊට පස්සේ වෙන අපි ඔය මේ ප්‍රමාණය විල්ලා විශාල ප්‍රමාණයක් ගොඩක් ටික් කන්නේ විදිහයට මන ඕනම් ප්‍රමාණයක් පොදුවේ රාශි කියල හඳුන්නනෝ. රාශීන් දෙකක් අතර තිබෙන සම්බන්ධතාවය තමයි අනුපාතයක් කියලා කියන්නේ. රාශීන් දෙක් අතර තිබෙන සම්බන්තාවයක් තමයි අනුපාතයක් කියලා කියන්නේ. රාශීන් දෙකක් අතර තියන සම්බන්ධතාවයේ එක්්‍රාශියක් වැඩිවන විට අනෙක්්‍රරශය වැඩිවනවා නම් හෝ. එක්්‍රරාශයක් අඩුවන විට අනෙකරාශයත් අඩුවනවා නම්, එවැනි අනුපාතාපී නවේ ශ්‍රීණයේ ි අධ්‍යයනය කර අනුලෝම සමානුපාත කියලා. මෙතනති කතා කරන්නේ පදාහය ශ්‍රීණයට දාල ප්‍රතිලෝම සමානුපාත අන් වෙනස් වෙලා මොකක්ද වෙනස් මොකක්ද වෙනස් එන්න ඕන. එක්රාශියක අගයා අඩුවන විට ඉතිරි රාශය වැඩි වන හෝ එක්්‍රාශයක අගය වැඩි වන විට ඉතිරි රාශය අඩුවන රාශී ප්‍රතිලෝම සමානුපාතල සැදින්වේ එමංකිවවිීම එකේ නිර්වාචනයකබ බාඩන් කළ යුතු දෙයක්. අතරන පඩක් කරන්න ොදයක් නවෙව ඒක නමොතබට තැහදිලි වෙන්න මං ලියල පෙන්න්නන්නම් මෙට මේගේ සරල උදාහරණය අමේකට හොඳර බලාග ඉන්න මොනවද ප්‍රතිතුරවම ස මනන් පපතති කියන්න කියලා අපි මුලින්ම මේ වගේ ගත්තොත් හෙමන්න බලන්න පොඩි දෙයක්මන් ලියන්න මෙතන රමයි මේ පැත්තේ ගන්නාමං පොත් මේ පැත්තේ ලාගන්න හරිද මෙතනමං ගන්න මොනත් ගන්නේඒ කරක්ලිය නම් පොත් මේ පැත්තේලාගන්න හොඳර බලම අපි රු හතරක් ිරම එකට ගව එක පතා කෘපියල් විස්සායි කියලා අපිහිතනවා එක පොතක් රුපියල් විස්්සයි කියලා හිතවා ඊට පස්සේවන් හන ඔබගින් පොත් දෙකක් පොත්තුනක් පොත් පහක් කියද කියලා. පොත් දෙකක් එනම් හතලියක් වෙන්න ඕනි පොත් තුුණක් එෙනම් හැටක් වෙන්න ඕන පොත් පහක් සීයක් වෙන්න ඕන. මේ විදිට වෙන්න න්න දැන් හොර ලන්න මෙතන රාශි දෙ එකක් තියනවා එකක් තමයි පොත් ගණන අනිත් එක මිල පොත් ගණන වැඩිවෙන්න 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 මිලත් වැඩිවෙලා වැඩි වෙලා වැඩිවෙලා යන්න ඔදධනන අඩුවන්න 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 මෙයාගේ මිල අඩුවෙලා අඩුවෙලා අඩවෙලා යනවා. අන්න එහෙ මේවට කියන්නේ අනුලෝම සමානුපාත කියලා. අනු ලෝමයි ප්‍රතිලෝමන අුලෝමේවා එකක් අඩුවෙනකොට එකක් වැඩුවෙනවා එහෙ මේ වන වෙයියේ. එකක් අඩුවෙන වට අනිකත් අඩුවෙනවා ඒක වැඩුවෙනව වන අනිකත් වැඩුවෙන. ඔබේ ගෙදරට එන විදුලි බිල. මේක හොඳ ූදාහරන්නේ. ඔබට ආවේ මේ මාස පාච කරට විදුලිය එකක විස්්යින ඔබට සාමාන්‍ය රපියල් සයක. දුල ිලක් කාවනං ඔබ ලබන මාසේක හලයක්ක් පාචකර ඔට රපියාව දසීක විතර විදුලු බිලක් එන්න පුළුව මේක හරිියයටට ප්‍රමාණය කියන්න නමාරුවු ඒක ප්‍රමාණයක් එක වෙනස්සන්න පුළුවන් නමුත් විදුලි ඒක ග්‍රමාණය වැඩි වෙනකොට මිල වැඩ වෙනවා වැඩි වෙනවාමයි ඒ අනුලෝම සමානු පාත එහම නම්පතා අපේ පාඩම තියෙන්න්නේ මෙතන අනුලෝම සමානුපාත සම්බන්ධයෙන් නෙවෙයි මොනවා සම්බන්ධයෙන්ද තියන ප්‍රතිීලෝම සමානුපාත සම්බන්ධයෙන් තමයි පාඩමේදී රුණූ දක්වන්න ඕන්නන්නේ ප්‍රතිලෝවම සමාන පාත කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත්්‍යක ආඩුව වෙනවා. ඌ වැඩි වෙන කොට අනිතක ආඩු වෙනවා. එතකොට මාරු වෙලා කොහම දැන්න මෙන බලන්න මම එකට ඔබට තේරුම් ගන්න පුළුවන් සරල උදහරනැ කියන්න හරිද සරල උදහරණැක් කියයන් හොඳර බලානයෙන් මේ තියෙන්න්න ඔබේ නිවස ඔබේ නිවස ඉන්න සාමාජික අපිහිතමු තුන්දෙන කියලා අපි හිතනවා? න්නේ තුොන්දනයි සාමාජිකෝ කියලා ඔන්නඔබේ නිස ඉන්න සාමාජිකින් තිදෙනවාන් මෙතනෑදල තියෙනවා. මෙන්න මේ සාමාජකින් තිදනාට හරිද ස්නේ සාමාජිකින් තුොන්දනා කෑමට ඔන්නන්න කෑමට අපිට අන්නේ ආහාර ද්‍රව්්‍යිය ගබඩා කරලා තියෙනවා දින දහායක්ට හොදර බලන්න මේ ඉන්න තුොන් දෙනාට දින දහයකට අවශ්‍යය කෑම දැන් ගබඩා කරට ඉන්නෙදර. මේ තුොන්දනාට දවස් දහයක්න්න කෑම තියෙනවා මංඟගඔබෙන් ප්‍රශ්නයක් කාන මෙහෙම කෑම තියත්්දී ඔබේ ගෙදට අුතෙන් තව තුන්දනේ කාවොත්තය හෙම ඔබේ ගෙදෙට තව අලුතයෙන් තුන්දනෙ කාවත්තය හෙම ඔන්න බලන්න පුතා අලුතෙන් තුන්දනෙ ඔබේ ෙදට ආවොත්තෙ හෙම ඔබේ අහන ප්‍රශ්නයමං මෙන්න මේ ආහාර ප්‍රමාණවත්වන දින දහය මොකද වෙන්නේ බෞ් කියන්න බලන්න තුන්දෙනෙකුට දි දහක ෑම තිබා දැන් අලුතෙන් තුන්දනෙ කෙල්ලා හහිදනෙකින්නවා කෑම දවස් කියකට ඇතිද ලෝක හම ලෙසින ඇත්තනම මෙතන තුන් දෙන්නෙන හයදර වෙනකට ෑම ප්‍රමමාව ච්ච දි ා භගකින් අඩුවෙන් ඕන මෙතන දගුණ ක්ුණා මනිසු ගන්න දවස් පහකින් කෑම ඉවරෙන ොමකද මු තුන් දෙදෙනත් කනවා ගෙරට තුන් දෙෙනත් කනකට හයිදන කෙම දගන්න නිසා තියන කෑම ප්‍රමාණය දවස් පහකින් අඩුවෙන්න්න ඕන අන්න එහෙම එකක් හොඳ ාන් දිනගාන මිනිසුන් තුන්දනෙක් ඉන්නකොට දින දහයකට කෑම ඇති මිනිස්සු හයදිනෙ ඉන්නකොට දින පහකට තමයි කෑම ඇතිවෙන්නේ. නිසු ොදන්නැක්න්නකට හයික කෑම තිබ මිස්සු හදනක්නකට දින පහක කෑමතිවනකද මනිසු ගාන වැඩි වුණා කෑම ප්‍රමානොත්තන දිනගාන අඩුුණා දැක්කද එකක් වැඩි වෙන්නකොට අනිත් එක අඩුවෙනවා තවයි එකක්කොට පමකට කියන්න ඔන්න බලන්න සරවල දෙයක් මෙතන තියෙනවා ලිඳක් මේ තියෙන්නේෙ රිඳක් හරිද මේ රිඳ තියන්නේ තමයි ොව උඩින් තියන්නේ හරද මේ රිඳ හරන්න මයි තියෙ පල්ලට පල්ලට රන්න යෙන මේ හාර පි දක් පි රල තයෙන මේ ලින්ඳ හාරන්න යොදෝකු මිනිසුන් ප්‍රමාණය දෙන්නයි දෙන්නෙක් තමයි මේ ලින්ඳ හාරන්න මයි යොදවලා තියෙන්නේ මේ දෙන්නට මේ ලින්ඳ හාරන්න ගිහිල්ල තියෙනවා දින විස්සක් හොඳර බලන් මේ දෙන්නට මේ ලිඳ සම්පූර්ණයෙන් හාරන්න දින විස්්සක් ගතවලාතියෙනවා මං ඔබෙන් ප්‍රශ්නයක් හනු හදිසිේමන් දෙන්න වෙනුවට මෙතෙන්ට තව දෙනෙක් දාලා තිබනම් වැඩේ කරන්න හතර දෙනෙක් දාලා තිබුණා අනං දවස් කියීයක් යනවද ලිඳ හාරලායිඉවර කරන්න. ඕහ කියන්න බලන්නපුතා. දවස් කියීයක් යැනවද මේ ලිින්ඳ හාරලා ඉවර කරන්නම දෙන්නට දවස් ඉස්සක් ගියා නං හතර දෙනාට යන්නේ දවස් දහයයි මොකද මෙතන දෙන්නයි හිටියේ දෙකේවා විස්්සක් කියන්නේ හතලිහායි හතලිහායි හතර දෙනෙක් වැඩ කරනකොට හතර ඒවානං හතලිය වෙන්නේ දහයක් දහයක්ට මයි හතලිය වෙන්න. එතකොට? තැ නිසුන් ප්‍රමාණය වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න ලින්ඳ හාරන්න යන දස්්‍රමාණය අඩුරයම පැදිලන මිනිස්සු ප්‍රමාණය වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න ලිඳ හාරගන්නේ යන දවස්ත්‍රමාණය අඩුවෙනවා. මං මෙතැන එක් කෙනෙක් දැම්මනම්යා දවස් හතලියයක් නිධහාරන්නවා. එකක්කෙන දැම්මනන් දවස් හතලියයක්ම ලිඳහරන්න ඕන එහනම් ප්‍රතුලවාම සමානපාත කියන්නේ යන්න ඒවාගේක්මං ඔබට මේකේ ැටුවලට යන්න කින්තාව එකක උදාහරණයක් කියන්න මේකට මෙන්න මෙහෙම පරක් තියනවා හොඳ හිතන්න මේ තියෙන පරක් මේ පාරපුතා මෙන්න මෙතන ඒ මෙන්න මෙතනරි මේ තියෙන්නේ AAB කියල පාරක් බං ඔබට කියනවා මේ පාරය දුර කිලෝමීට සයි කියලා පාරේ දුර ළමයි මෙතන කිලෝමීට සයක් තියනවා කිලෝමීටර් සයක්ක් තියනවා මේකේ වාහනයක් යනවා ඒකා කාර වේගයෙන් වාහන යන්න එකම වේගෙන් ගමන් කරන්න මේ වාහනේ යන වේගය ප කිලෝමීට විස්සයි. ඔන්න මන් මේකම මෙහිමුදානෝ මේක පිියකරක් දන්නක් පුළුවන්. ප කිලෝමීටර් විස්සක වේගේ යන්න. මේ වාහනයට මේ පාර ඉවර කරන්න පැකීක් යනවද. හ කියන බලන්න. මෙයා යන්නේ පෑ කිලෝමට විස්සක වේගෙන් පාර කිලෝමිට සීක්තිය නොබ දන්නවා. ප කිලමීට විස්සක යන වාහනය පෑසීයක්ක් දිග පාරක යන්න පැෑ පහයි යන්න. පැකියක් ැනවද ප කිලෝම විස්සක වේගෙන්ගී ත් ඇැය පහකදී ගමනිවර කරන්න පුුවන් ඔන්න මං ඔබේ හිනාට කියින් ද්‍රශ්නි මෙතන මෙයා මෙයාගේ වේගය ප කිලමට විස්ස ඉඳලා ප කිලෝමීට පණහා දක්වා වැඩිකරොත් හදිසි මේ වහනය මෙන්න ඒ වාහනේම තියෙන්නේ මෙයා වේගේ වැඩි කරනවා ප කිලෝමට පනහා දක්වා දැම්ම මෙතන යන්න පටන්ගන්නවා ප කිලෝම පණහක වේගෙන් අන්න පනහක වේගේ යනකොට තයකයක් යනවද පාරයන් ලම සියක පාරක් කියන්න පට කිෝමීට පනහක් යනවන අනිවාරෙන් ඔවු කියන්න බලන්න මගේ පතක් කියක නොට පය දෙකයි පෑය දෙකින් යනවන අර් හෙට පෑ දෙකක් යනවා හොඳ බලන් මෙතන තියන විශ්සක් තිය නෝට මේක පහයි මේක වැඩි වුණා පණහා දක්වා මේ පැත්ත අඩු වනා දෙක දක්වා අන් ප්‍රතිලෝම සමානපාත එකක් වැඩි වෙන කොටා අනි එක අඩුවෙන්වා මෙයා මෙයාගේ වේගේ දහය කර ළමේ විස්සා අඩු කරොත් එහෙම හඳසේවක් තැය දහයක් යනවා විපාරයන්න දක්කද එටැය දහයක් යනවා මොක පෑට දහ ගන කිලෝමීට සියක පාරක්නයායට යන්න තිෙනවනම් පැය දහයක් යනවා වේගේ අඩුකරනකොට කාලයේ ඩි වෙනවා වේග වැඩි කරනකොට කාලය අඩුවෙන ප්‍රතිලෝම සමානපාත එහෙමනම් ප්‍රතිලෝම සමානපාත සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඔබට ලැබුණනායි කියලමක් හිතනවා. එහෙම හිතාගනම යනවා අපස සාමාන්‍ය බල විභාගේයේදී අපිට සුගගේ වර්ෂවල ප්‍රතිලම සමාන පාත ස පාඩමට අදාල වල බිල තියෙන ගැටලුුව නොද කියලා සාකච්ඡා කරන්න මං මෙතනද ඔබට ගැටලුවු අදාළ වර්ශයෂ කියයනවා ගැටලුව කියවවා නමු ප්‍රශ්නය ඔබට පේන්නේෙ නෑ මගේ තරෙෙන් ඔබට පුළුවන් මේ වගේ පොතක් මෙ තියෙන්නේ නේද බලග මේ වගේ පොත්තියෙනවා මෙ වගේ පහස්සේප පොතක් පසුගගේ භාග ප්‍රශ්න පත තියෙන පොතක් කරගෙන අන්න ඒ ප්‍ර්ි තියෙන ද කිය හරි බල ටික්ත් එක්ක දාල පස්ස වෙලාව කළියන්න අපි හෙනම් මේකේ ළමයි ටිකක් කලින් ඉඳල හදානයන් මේක සිලපසකෙන් අයිමුණ පාඩමක් නෙවෙයි දිගටම තිබුණ පාඩමක් මං ඔබට දෙදස් හය කියනවර්ශයේදී අපස සාමාන්‍ය පැළ විභාගයේදී ප්‍රතිලෝවම සමානපාත පාඩමෙන් ලැමුණු ගැටරුව මේ වෙලාවේ හදන විදිහ කිය දෙනවා එතකොට පිලිය ගන්නවා මෙන්න මෙහැම. දෙදස් හය ඕ එ මෙන්න මේ ගනිතඒ ප්‍රශ්න පත්ත්‍රයේදී අපිට ලැබිල තියන ප්‍රතිලවාම සමාන පාත සම්බන්ධ ගැටලුව එක කොටසේ දා හත්තෙ ගැටලුව විදිහට ලැබිල තියෙනවා එක කොටස්සේ ඒවල දා හත්තෙනි ගැටලුව විදිට ලැබි තියනවා හරි මම ගාන දැන් කියවනවා මදට හකන ඉන්න ගොඩනැගිල්ලක් තැනීමට බිම සකස්කිරීම සඳහා මිනිසුන් හය දෙනෙකුට දින පහලවක් අවශ්‍ය වේ මොකද කියන්නේ මයි මේකේ ඔ ගොඩනගිල්ලක් තැනීමට බිම සකස් කිරීම සඳහා අපි තැන්නේ මේ ගෙපල කපන්න ඔ බ හදන් ඒ වගේෙක්කට මිනිසුන් හය දෙෙනෙකුට දින පහලවක් අවශ්‍ය ඔන්න බලන්න මං මේක මේ පැත්තියෙන් දත්තික ලියා ගන්නවා මිනිස්සු හය දෙෙනෙකුට දින යනවා කියනවා පහළවක්ෂක. මිනිස්ු හයදිෙනකුට දින පහලක් යැනවනන් අපි දැනගන්න ඕන එකක් පේරු. එක මිනිහෙක් මෙතන වැඩ කරාණන් දවස් කියීක් යනවද කියලා. ඒකට අපි කියනවා මිනිස් දින ප්‍රමාණය කියලා එෙමනැත්තම් මුළු වැඩ ප්‍රමාණය කියලා කියන්නක් පුළුව. මිනිස් දින ප්‍රමායහෙමනැත්තම් මුළු වැඩ ප්‍රමාණය. මිනිස්සු හයදනයි දින පහළවයි හය පහලෙන් වැඩි කරාන්නන් එක නසේකොයි වැඩ කරානම් දවස් කියයක් යනවද කිය රෝබට පයගන්න පුළුවන් වෙනවාත් බලම ගානමොක්ද කිය. ැගරලක් ැනීමට බිම සකස්කරීම සඳහා මනිසුන් හයදනෙකට දින පහළවක් අවශ්‍යවේ. එම වැඩය දින නවයකින්නම කිරීමට මිනිස්සුන් කියා අවශ්‍ය ද. අපෙන් නහනුව මේ කියන වැඩප්‍රමාණය දින නවයකින් නිම කරන්න මිනිස්සු කියීයක් ඕෝනිද කියලා. බොහෝම සර්ධ ප්‍රශ්නයක් කතා. මිනිස්සු හයදනෙකුට දින පහලවක් කියන්න වැඩප්‍රමාණය න නය ර මනිසු කකෝන් කියරලන්න හොඳ බා තන දින යයි තන ද නවයි කියන්නේ සමයි මෙත දිහල යි මෙතන දි නවය ඒ කියන දවස් පහලකට කලින් යාලට වැඩ ප්‍රම ර කර හ මට ට වැඩ මිනිසු්‍රමාණයම මේ එකට යදවන්න ඕන ප හන්න මනිසු කියක් කොද කියලා ඉතාහම සරලයි මෙහම දියගන්න නෙත් න බලන් මිනිසන් මිනිස්සොන් ඊට පස්සපතා තියනෙනවා දින්න. මෙන්න මේ දෙක ගුණරපහම ලැබෙනවා වැඩ ප්‍රමාණය හෙමනැත්තම් මනිස් දි ගන ඒකට වැඩ ප්‍රමාණය කියල්ල වත් ගටවක් නෑ මුළු වැඩ ප්‍රමාණය මේක ඕන ගැටලුවකර යදාගන්න පුළුව. මිනිසුන් ගණන ඒ මිනිසුන් වැඩ කරන දින ගණනෙන් ගුණරාට පස්සෙ හම්බෙනවා වැඩ ප්‍රමාණය. හෙමනැත්තන් මේ කාරය සඳහා තනි මිනිසෙකු යෙදව්ව හොත් කොපමණ දිනගණනක් සේවය කළ යුතුද කියල. කොච්චර දස්ථන වැඩ කරන්න ඕනට කියලා හරි බල . නිස්ස ගන්න ල එකකෙන් තමයි මෙත න්නඕන පිළමයි මනිසුහයක් හිටියා දවස් පහලකින් වැඩේ ඉවර කරන්න පුළුවන්ගන්නා බලනවා පහලවහයෙන් වැඩ කරල ඇත්තරම වැඩ ඇත්තටම වැඩ එක කරා කොච්චරකාල අනුවද කියලා පහලො සරක් හයානුවයි අනුවුවයි හරි ඔන්න අපි දන්න යද මිනිසු හදන දවස් පහල කඩරත් දවස් අනුවක වැඩ ප්‍රමාණයක් මෙතන නිම කරල තිේෙනවා ඒ කියන්නේ එක් කනෙක් වැඩ කරන්න දවස් අනුවක් වැඩරන්න ඕන ඔය කියන බිම සකස් කරගන්න. අප අහන්නේ දින නවයකින් මේක මේක කරගන්න තොටත් මෙතින් බලන්නනොට දින්න දින දී තියෙනු නවයකින්. හොඳර බලන්න දින නවයකින් එම වැඩය දින නවයකින් එම වැඩයනෙ එම වැඩේ නම් මේකම තමයි. අනෝවමයි නිම කර ගැනීමට අවශ්‍යය මිනිසුන් ගණටත් මෙතැට එක් සගුරදව ිනිසු ගන්න දීන මිනිස්සු ගානි ධන්නේනෑ මෙතන්ට අප එක් අුරත්ද ද එක් ගුණ කිරීම නවේ සමානයි අනුවුවයි කියන්නේ නවයයි එක් සමානයි අනුවයි. බට යෙනේද පැත්තම නවයෙන් බෙදන්න ඔබට තියනේද පැත්තම නවයෙන් බෙදන්න මේ නවේට මේ නවේ කැපිලිියනවා අනුවට නවයි ඒවා දහයක් තියෙනවා අපිට ලියන්න පුළුව දිනකීයක් කැනවද. දිනනෙේ අපිට මෙ මනිු ගානයහැවිිතති මිනිසුන් කීදෙනනක් දන්න නොනද මිනිස්ුන් කීදනක් යදව නවන කියරද පිියන් ෙකොට ඔන්න අපහ ප්‍රශ්නය තමයි මනිසු කියයක් ෙදී යුතුද කියලා අපි කියෙනවා මිනිස්සුන්. දහ දෙනෙකු යද විය යුතු. හොඳර ලන්න මිනිසුන් හාය දෙෙනෙකු දින පහලවක්කදී වැඩ ප්‍රමාණය දින අනුවයි දින යාලට නවකින් වැඩේ ඉවර කරන්න ඕන්න මිනිසු අදන්න ඕන වැඩිපුර ප්‍රමාණයක් මිනිස්සු ගන අපි දන්න එම වැඩේ හිදදා අනුව මයි න්න ගන හදර පස්සෙව මිස්සු දහදනෙක් ොදන්නවා ඉස්ලට ිනිසු හහිදන හයදනෙකොට දවස් පහලවක් යනවා. දහදනෙක් වැඩරන්න දවස් නවේ යන්නේ ඇයි පහළවේ වහයකත් අනුව අයින දෙයේ නවරද්ධය තනුව හදන්න දෙක්න පොඩිදැපෙන්. ව අපි මේ ගැටලුෙන් පසේ යනවා ම මේ වගේ ගැටලු සම බට ඩියන්නෑ වර්ෂය කියනවා බේමේ පොත ඔ බල නොන බලක් පොතක් තිනවන එකක් පොතක් ප්‍රාගන හරි නේම ගටලු ඇවිල් තියෙනනවද කිය එතකට අප ය ඊලං ගැටුවට එන අපි දෙදස් හතවර්ෂයේදී ප්‍රතිලෝවම සමාන පාත කියන පාඩමෙන් අපස සාමානක කල විාගයේදී ලබිල තියෙන ගැටලුව සාකච්චා කරල බලමු. මේක අපි දැන්විතන වර්ෂය මන් වෙනස් කරනවා දෙදස් හත. දෙද හතවර්ශයේයට බලමු අපි කොහම ගාන අත්ද ලැබුණ කියලා මේ වගේ පොතක් තියෙන නේද පුතාවගොල්ලොලඟ අන්න ඒක පාගන බරන්න ඕොන් එක තියෙනව ගනම් මේ පාඩන් වලින් ඇවිල්ලා හොඳයි දෙදා සතවර්ශයේදී අපිට ප්‍රතිලොවම සමානුපාත පාඩමට සම්බන්ධ ගැටලුව ලැිල තියෙන්නේ එක කොටසේ ඒවල විසි එක්විිනි ගාන විදිහට එක කොටස්සේ ඒල විරිසි එක් වන කැටලුව දිහට දෙදා සහ වරුද්ධේ ප්‍රතිලිවම සමාන පාත පාඩමෙන් ගැටලුවක් ලැබිලා තියෙනවා මකද තියෙන බලමු එක්තරා වැඩක් නිමකිරීමට මිනිසුම් දොළොස් දෙනෙකුට දින තුනක් ගතවේ. යාලා කියෙන අපතා එක්තරා වැඩක් තියෙනවා. ඒ වැඩේ නිම කරන්න මිනිසුන් දොලොස් දෙනෙකුට න්න බලන්න මිනිස්සු දොළහකට දින්න තුනක් ගතවේ දවස් තුනක් යැනුවන්. දින්න තුනක් ගතවේ ඔන්න මනිසු දොළහක්කට දවස් තුනක් යනවා මේක ලියනකොට මළුවට එන්න ඕනා එකක් වැඩ කරන්නම් දොසරතුනු තිත්හය. එක කොඩ කරන්න දවස් තිස් සහයක් යනව කියීමම එක අපි දියනකොට මොලුවටෙන් ඕනේ කෙනෙක් පට කරන්න දොස්තිසයක්ක් නො කියලා ඉටවස කියනවා එමෙන් දෙගුණයක් වූ වැඩක් නිමකිරීමට මිනිසුන් අට දෙනෙකුට දිනකීයක් ගතවේද. එමෙන් දෙගුණයක් වූ වැඩ ප්‍රමාණයක් මේ වගේ දෙගුණයක වැඩ ප්‍රමාණයක් නිම කරන්න නිම කරන්න. මනිසොන් අට දෙනෙකුට පුතා මනිසොන් අට දෙනෙකුට දිනකීයක් ගතවේද අපේ අහන්න ඔන්න නෝක හොදර බලන් මිනිස්සුන් දොළස් දෙෙකුත් දින තුනකින් නිමරන වැඩ ප්‍රමාණයෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක් මිනිස්සුන් අට දෙනකුට නිමකිරීමට දිනකීයක් ගතවේද පැදිරීද එමයි තියෙන් එක්තරා වැඩක් නිමකකිරීමට මිනිස්සන් ොස් දෙෙනකුට දින තුනක් ගත වේ එමෙන් දෙගුණනෙක්කු වැඩක් නිමකිරීමට මිනිස්සුන් අට දෙනෙකුට දිනකීයක් ගතවේද හරිම සරල හිම දගම මිනිස්සුන් ඊට පස්සපතා දින වෙනස්ෙන් නෑ බැවන්නපත්. මෙතන වැඩ ප්‍රමාණය ඔන්න විදිහට දැම්මා කටුට මන්ඩි යන්නේ මිනිස්සුන් දොලොස් දෙනෙකුට හොදර බලන් දින තුනකදී නිම කළ හැකි වැඩ ප්‍රමාණය දොළොස්සාරයක්තුන තිස් හයයි. ඊලාට කියනවා හොඳරබලන්න එමෙන් දෙගුුණයක අන් දැක්කද. එකක් වෙනස් වෙලා එම දෙගුණයක අන්න තිස් සයවත් දෙක් හරි පොඩි දැත්තින්නේ පංචි දෙයක් අපිමේක් තෙරුන්න පුළුව එමෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක් එමෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක් මිනිස්සුන් අට දෙනෙකුට මිනිස්සු අට දෙනෙකුට මිනිසුන් අට දෙනෙකුට නිමකිරීමට දිනකීයක් ගතවේද දිනගාන දන්නේ නෑයි පාර මෙචරයි තිය නෙති මිනිසුන් ගන්න ගුණ කිරීම දි ගන්න සමානයි වැඩ ප්‍රමාණයන නි හයි දවස්තුනක ති සයයි එමෙන්ඩෙ ගුණක වැඩ ප්‍රමාණයක් මනිස්වාට දෙෙකුට දින කීයකින් පුළුවන් කියලායහන් එම් අප මේ හදනවා අටවාරක් සමානයි තිස්සයව දෙක්ම අපි හදමකු හැත්තෑ දෙකයි ඔබට තියනෙ මේ කාටන් බෙදන්න විතරයි මේ අටම අට කැපිල යනවා එකක් කියන්න අපට එන්න ද දින ගන මෙතන ොදම දි වල්ටන මෙතක් කියලරන්තනේ බලන්න දින එක් කියල රන්තියන්න එතකොට හැත්ත දෙකට ඒවනවය ඒවගේ පොචි ගැටල්වක්තමයි අපිට ඇති සමාන පාත පාඩමෙන් සාමාන්‍ය පෙළ වි ාගේයේදී ලබෙන්නේ. එනම් දින නවයයි බම හොදයි අප එම් ඊළංග වාර්ශේක ඇතුලුවට යං බට ලියගන්න පුළුවන්ම තියෙනවා කද මේ ලියන්න පුළුවන්න්නේ කම කකොට් කරපු යවක් ඉඩුව එකක් නිසා බට මේ එක නවත්තල අවශ්‍යාවයක්ක්ති නොව ලියාගන්න පුලුවන් හරි. බලමු අපිට දෙදස් හත කියනවර්ෂයේ ද තියණ ළං ගැටලුව කියලා ඔ දෙදස් අ දෙදස් අට කියනවර්ෂේදයක් බලමු අපිට දස අට අවුද් දෙ මහදන් දස්හ හැදවේ දහස් අටවර්ශයදළමයි එක ප්‍රශ්න පත්‍රයේ දාස වනි ගාන විදිහට ප්‍රතුලවම සමාුපාත්ත වලින් ගැටලුවක් බි තිෙනවා ොනම වර්ෂය හදනෝම මෙතන ලියනො මේ ොයාගන්න ුලාන්වෙන්න ොයාගන්න පය කොලනව ගයෙන කියනද දා සට අවුරුද්දේ එක පත්්‍රයේ ඒ කොටසේ දාසේවැනි ගාන විදිහට ලැබිල තියෙනවා ප්‍රතිලවාම සමානුපාත පාඩ මේ ගැටලුවක් බලමකද තියෙන කියර එක්තරා වැඩක් මිනිසුන් හතර දෙනෙකුට දින පහකදීනිම කළ හැකිය එකවගේම ගනන් ඉනිරම. එක්තරා වැඩක් මිනිස්සුන් හතර දෙනෙකුට අන්න මිනිසු හතර දෙනෙකුට දින පහකදී දවස් පහකදී නිම කළ හැකිය ඒ තමයි පලවිනි කොට මේේ හරුතේ ොරත් ඒ ලක්කනොර ගන්න මිනිසු හතරයි දවස් දවස් පහකින් ඉවර කරගන්න පුළුවන් කියලා. ඊරඟට බලනවා මොනවද එතන ගහාට ගාන දීර ය එන්න කියලා හොඳට බලන්න බලාගන්නු නෑ. එමෙන් දෙගුණයක් වූ වැඩ ප්‍රමාණයක් වන්න දැක් අ දෙතරත් ඒක ඇවිල්ලා එමෙන් දෙගුණයක් වූ වැඩ ප්‍රමාණයක් එමෙන් දෙගුණයක් වූ වැඩ ප්‍රමාණයක් දින හතරක දී නිමකිරීමට මිනිසුන් කී දෙනකු යදවී යුතුද. මිනිස්සු කීදනෙක් දාන්න ඕනද කියලා ආහනවා දින හතරක ද තින්මා කලින් හතු වුවගේ ගන කෙත්ත එතර වැඩක් මිනිසුන් හතරෙකු දින පහකද නීමම කළ හැකිිය එමන් දෙගුණ එක වැඩ ප්‍රමාණයක් දින හතරකින් නිමකිරීමට මිනිසන් කී දෙනෙකු යදවිය යුත්තුද කියලා හඩේ. වැඩ ප්‍රමාණය හර නිස ද හර අප හදනය හෙන. මෙම ලියාගන්න මිනිස්සුන් එකකුරක්ලියන්නේ ඇති. දීන වැඩ ප්‍රමාණ. හන්න මෙහමේ නෝ. මිනිස්සු ඉන්නවා හතර දෙනයෙක් දින පහක දීනිම කරන්නන වැඩ ප්‍රමාණය හතරව රප්හා විස්්සායි. එමෙන් දෙගුණක වැඩ ප්‍රමාණය කියන්න පිතා විස්සේව දෙකක්. මිනිස්සු ගාන දීලනෑ දින හතරක ද නිමකකිරීම යදී යුතු මනිස්සන් ගණන්න. මෙතට ඕන ව ජ්‍යක් සයක්කට යොදාගන්න ුළුවන්කමතිනවා . තර දස් පාහ දීම කරන වැඩ ප්‍රමාණය වගේ දෙගුණයක් දව සාහර දදිනම කරන්න මිස්සු කියියක් ෝොුද කිය ලනවා එ එකකට වා හතරයි වයි සමානයි හතලියයි ඕ දෙවත්තම අපි හතරෙන් බෙදෙනවා එතකොට හතර තාහතර කැපේ නවා හතලීඉර හතරේවත් දහයයි එහෙනම් වයි කියන්නේ දින ගණන සමෙන වයි කියන්න මිනිසුන් ගණන මිනිස්සු දහයක් ඕෝන මිනිස්සුන් දහද දෙනෙකු යදවන්න ඕන මොකත කතන්දරයේ නි හරනෙක් දස් පහකදි වැඩකරනවාගේ දෙගුණක වැඩක් නිම කරන්න දවස් හතරැක දිනම් මනිස්ස හදනෙ දන්න ඕනු කියලා කියන්න. මෙතන දින පහකදි නම කරනවා මිනිස්සු හතර දෙනෙක් විශ්සක්ක වැඩ ප්‍රමාණයක් මිනිසු විස්සක වැඩ ප්‍රමාණයක් ඒවාගේ දෙගුණයක් න හතලයක් මිනිසු ඇතකොට එතන්ඩ දව හතරක නිම කරන්න අනිවාරෙන්ම මිනිස්සු දහදනෙක්කු යෙදවිය යුතුයි. එහෙමන අපි. දෙදහස් අටපේ පරයකද මේ ගහන්නට මෙන්න මේ විදිහට බට පිතුර යන්න පුරුවන් වෙනවවාන මේ වගේ ගැටලෝකපට ලැබි එතකොට මේකට සම්පෝර්ණ ලක්ුණ ගන්න පුුව අප යං ඊ ළංඟවර්ෂයකට එනං අපි දෙදස් නවය කියන වර්ෂයේ අපස් සාමාන්‍ය පැළව විභාගේද ප්‍රතිවාම සසාමානපාත පාලමට සම්බන්ධෝ ලැබුණු ගැටලුව ඊළංඟට කතා කරන්න යන්න හරි දෙදස් නවේ වර්ෂය ප්‍රශ්න පත්‍රයට තෙල්ල බලනවා කියවෙන ගැටලුුවද අපිට ලැබි ලතියන්නේ කිය හොඳයි ඔබලඟ තිබෙන වනම් වගේ පාස්වප පොතක් හෝ ප්‍රශ්න පත්‍ර ටික කට්ටලයක් අප සාමාන්‍ය පෙළ විභාගගේ දස් නව වර්ෂය ප්‍රශ්න පත්‍රය අපිට විසි එක්වැනි ගැටලුව විදිහට දෙදස් නවේවර්ශයේදීත් විසි එක දෙදස් නවය සාමාන්‍ය පළ විභාගයේදී එක පත්්‍රයේ ඒ කොටසේ විසිේ එක්වනි ගැටලුව විදිහට ප්‍රතිරෝවාම සමානු පාත පාඩමට සම්බන්ධ ගැටලුවක් ලැබිට තියෙනවා ගොන්න ගාන බලාගන්න න කියවන්නේ යන්න. තිදෙනෙකුට එක්තරා වැඩක් නිමකිරීමට දින හයක් ගතවී මොකද කියන්න පුතා තිදෙනෙකුට මිනිස්සු කීදනයිද තුන් දෙෙනයි එක්තරා වැඩක් නිමකිරීමට දින හයක් ගතවී එමයි කියන්නේ තිදෙනෙකුට එක්තරා වැඩක් නිමකිරීමට දින හයක් යනවා කියල කියනොපුතමන ඉටි පස්ස ඔවුන්ගෙන් එක්ක අයකු පළමු දින තුනේ දී පමණක් වැඩට නොපැ මිියයේ නම් ටකක් වෙනස් ගාන මෙතන ඉන්න තුන් දෙෙනයි මෙයාරගෙන් එක්කෙනෙක් පලමු දින්න තුනේදී පලමු දින තුනේදී ආවේ නෑ මේ තුන්ද නෑ එක්කෙනනෙක් පළමු දස් තුනයේදී සේවයට වාර්තා කරේ නෑ නො පැමිණි ඒ නම්. ඔවුන් තිදනාට එම වැඩය නිමකිරීමට ගතවන මුළු දින ගණන කීයද. හරීම ලෙසේකක් හරිම ලේසි ඇතරම. මිනිස්සු තුන් දෙනෙකුට දිනහයකදී වැඩක් නිම කරන්න පුුවන් අපි බලමු මේක වැඩ ප්‍රමාණය කොච්චර කියලයි සල්ලා. මිනිස්සුයි? දිනායි ගුණ කරන්න ඕන අපිට වැඩ ප්‍රමාණය හොයාගන්න මිනිස්ු තුන් දෙෙකොට දින හයකද නිම කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය තියෙන මුළු වැඩ කොටපුතා දහාටයි. මිනිස් දින දහටයි එක කියන්නේ එකෙනෙක් තනයෙන් වැඩ කරානම් දවස් දහටක් නෝක විරන්න මිනිු තුන් දෙෙක් පවසට මෙතර පොි ප්‍රශ්යක් වෙලලා එක්කනෙක් පලවිි දවස් තුනේදී ඇවිල්ල නෑ දැන් දවස් හයක් වැඩ කරන්න න මේ පැහදිල ද හයක් න පලිින් දවස් ේ දස් හි දන. කවිනත්තන් දෙන්න කෙටි ඒඟ පිළියනවා මෙහෙම මේලා එන්න එන්න වෙන්න ඔන්නන්නේ හරකනෙවෙේ පළමු දින්න තුනේදී නිම වූ ප්‍රමාණය. එක පිළියන්න ඕන් පලමුදින තුනේදී නිම වූ ප්‍රමාණය නැතන් නිම වූ වැඩ ප්‍රමාණය පල දවස් තුනේදී වැඩ කරන්න ටපත මනිසු දෙන්න මිනිසු දෙන්නයි දවස් තුනක් වැඩ කරනවා. එතකොට හොඳ ලන්න නිම වෙන්නේ දින්න හයක වැඩ ප්‍රමාණයක් මෙන්න බලන්නේ. දහටක වැඩ මෙතන තියෙනවා. පලවිණ දවස් තුනේදී එක්කනෙ කාවිනෑ කියන්න දෙන්නයි වැඩ කරන්න මේ එන්නේ කවුද මිනිස්සුමේ එන්න මිනිසු ගාන්න මෙතන මයි දිනගාන අන්න මෙතන වැඩ ප්‍රමාණය තියනවා. මෙ තියෙන්න වැඩ ප්‍රමාණ. එතකොට පළමු දවස්තුනේදී සම්පෝර්න වැඩ ප්‍රමාය හයක් නිම වෙනවා දැන් අපට ියන පුලොන් හෙනම් ඉතිරි වැඩ ප්‍රමාණය ඉතිරි වැඩ ප්‍රමාණය දර බලන්න සම්පූර්ණ වැඩ ප්‍රමාණය දහටයි ඉවරවුණේ හයයි ඉතිරි වැඩ ප්‍රමාණය දොළහයි ඔන තව දොළහක් තියෙනු. තව මිනිස්සු දොළහක් තනයෙන් වැඩකරොත් දවස් දොලහක වැට තියෙනවා. හැබැයි මේ ආවිිනැත්ති පළමුදින තුනේදී විතරයි එතකොට ඉතුරු දවස්තු නේද ආාවමයා කලින් හිටබ දෙන්නක් හිටිය. එහෙනම් ඉතුරු දවස්තුනේදී තුන් දෙනාම හිටියා තුන්දනාම හිටියා තව දවස් දැන් දැනට තුනක් කිවරයි දවස් මේ තුනක් කිවරයි මෙතන දවස් තුනක් දින තුනක් කාලයක්ක්කිවර දි තුනක් තියනු ඒදින තුනේ වැඩ කරන්න තුන් දෙනෙක්ම ඉන්නවා. තුන් දෙනෙක්ම ඉන්න. ඒදින තුනේ ද වැඩ කරන්න වැඩ කොච්චලා විතුරලා තියෙන්නේ දොළහකක් බලමු ඊට පස්සේ ඉතිරිී වැඩ සඳහා ඉතිරි වැඩවලට ගතවන දින ගණන ගතවන දින ගණන මේ බලන් දොළහක් තමයි තියෙන්න්නේ සම්පූර්ණ වැඩ. වැඩරන්න ඉන්න දැන් ඔක්ොමලා තුන් දෙෙක් කිස්සල්ල වැඩ කරන්න හිටිය දෙන්නයි තුන් දෙනක්කින්නවා. එතකොට දොහතුනෙන් බදනවාකි අන්න දවස් හතරක් කෙනවතව. තව දින හතරක් එෙනවා. එතකොට හොඳර බලන්න මුලින්ම මෙයාල වැඩකරා දින තුනක් මේ තිය දින තුනක් වැඩකර. ඒ දින තුනේ වැඩකරේ දෙන්නයි. දෙන්නන්නේ වැඩකරේ එතොඩ වරුණේඒ හින් හැයිවරුණේ වැඩලින් දහටක් ති බතාව දොහක් කිතුර ඒ දොලහහා වැඩ කරන්න න තුන් හි න් ටර ද සර වැ ො හ ර පුුව ොස්ස ක වැඩ ප්‍රමාණ ොන්න ක වැඩර හම දතර වර මෙතන දව සතරයි මෙතන දවස්තුනයි. අපෙන් අහලතියෙන්නේ ගත වූ සම්පූර්ණ දින ගන්න තොඩ පිෙට ියයන පුළුවන් පිළිතුර විදිහටයි ගත වූ සම්පූර්ණ දින ගන්න මුලින් දවස්තුනක් ගියා පස්සේ දව සතරක් ගියා දින හතයි. හරිම ස එකක් සංකීරණ එකක් නෙවෙේ ඇතරම එක දින හතක් යනවා. න දැන් තුන්දනාම එක දිකට වැඩ කරන්න දවස් අයගීවරයි. එකක් මුලින් ආවින දස්තුන හෙද වැඩින් දවසක්ගිය. එහෙන්දා වැඩිය දවසගේ අති එන දවස්තුනක් කියන්න තුනහ ද දවස් කියක් වැඩ පාඩුේ න එකන දස්සනක් කියන්න තුනහම දවස් කියක් වැඩ පාඩුපු දවස්තුනක වැඩ පාඩු. තුන්දන වැඩ කරනව වැඩිය වැඩ කරන්නන දවස්තුන වැඩර දස් කිය තුන්දන වැට කරන එක දවසයිනඒකතමයි මතන් දෙබ හයහතවුණ පැ හාරි. එමන අපි දැනට සාකච්ඡා කරා. දෙදස් හය දෙදස් හත දෙදස් අට සහ දෙදස් නවය කියන වර්ෂවලට අදාලව ප්‍රතුලවම සමානුපාත පාඩනෙන් ලැබුණ තිම ගටුටි එකක් අපි බලමු දෙදස් දහය කියන වර්ෂයේදී අධ්‍යියන පොදුසාතික පතව්‍ර සාමාන්‍ය පෙළ විභහගේයේදී කොහමද ැටලුව ලැබිල තියන්නේ ප්‍රතුලුවවම සමානුපාත පාඩ මෙන් කියලා මෙන්න දෙදස් දහය වර්ෂයේ ගැටලුව ඒ ගැටලුව අංක විසි දෙක විදිහට ලැබෙනවා තරමන් එම තැ ඩියනන්නම් එකටක මහළ ල න ත පොතක් බල යන න එක දිගල්ල බලන්න දස් හයි වර්ශයේ දී ප්‍රතුලවම සමාහන පත පාඩමි ට ැබිල තියෙන ගැටුව කොහම එකක්ද කියලා. හොඳයි. මේකේ වර්ෂය මාරු කරන් නොනෙමදස් දහයි එක පත්‍රය ඒ කොටස ප්‍රධා ප්‍රශ්නාක විසි දෙක විදිහට ැිල තියනු. එතවට මේ හැදවෙ තාම නිවාරය හද න ගැටලුම රන්න බ හැද නත් ලක්ුන හිම ද. ගාන තියන්නේ හෙමයි අගන ෝන ඔහහග නිට පලබන් මේවා විභාග ලියන්නෙ පයි දැනාපු හම් පෙරන අගනින් අවුරුදු දහැක කොළහක් ස්කෝලගි හිල්ලිවරේ විභාගෙත් පේලනොනයි ස්කොල ගීචරක නෑ හදා එහෙම වන්න දෙන්න බෑ නො කොරෝන තිබුණා අයගෙන ගන්න බාධාවන පන්තියන්න බැරිවුණනා ඒව නෑ විභාග ලෙසින අමාරු හරි. නිවාස යෝජනා ක්‍රමයක නිවසක් පින්තාරු කිරීමට මිනිසුන් දෙදෙනෙකුට දිනතුනක් ගතවේ අන්න කියනවා. මෙහ තියනතා මේ ප්ලට් එකක් ෆලට් කියන්නේ අර නිවාස යෝජනා ක්‍රම සම්පූර්ණ ගෙවල් තුන් සියයක් ්‍රසිය පනාාකිතරේ එකම තටත්වේ න එහමක නිවාස යෝජනා ක්‍රමයක නිවසක් පින්තාරු කිරීම මනිසුන් දෙදෙනකුට දින තුනක් ගතවේ අන්න ගෙදරක තීන්ටගන්න මිනිස්සුන් දෙදෙනකුට දින තුනක් යැනෝල ඔන්න බන්. ගෙදරක මේ ගල් නිවාස එක ගොඩක් ගෙඩක් එකට තියෙන තැනක එක දරක් තින් ග නිසු දෙන්නකට දවස්නක් ැනවල ෙකොට දෝස්ක කිය නවත් එකක් ත ගවන දෙන්නකොට දවස්තුන න එකන ගෙවන දස්ස ගන්න පුළොන් තනින් ගෙවර දොස. එවැනි නිවාස දහයක් දින දොළහක දී පින්තාරු කිරීමට අන්න පුතා මෙන්න මේ වගේ නිවාස දහයක් හරිද මේ වගේ නිවාස දහයක් දි දොළහකදී පින්තාාරු කිරීමට හොඳර බලන් එවැනි නිවාස දහයක් දින දොළහකදී පින්තාාරු කිරීමට කර අවසන් කිරීමට මිනිසුන් කීයක් කියදවිය යුතු ද කියලා පෙන්ගහන්. හොන්න එඩික තමයිද එන්නේ. නිවාස යෝජනා ක්‍රමයක් තියෙන නිවාස සංකීර්ණ මහාල් නිවාසංකීරණයක් පගේ තැනක ගවතිනෝ ගොඩක් එක දක තිද ගාන්න දෙන්නෙකුට දවස්තුනක් යනවා ඒවා ගෙවල් දහයක තිින්තගන්න ොහක නිස දෙ දාන කින ඒවාගේ ව දහක ින්ත දවස් දොහකකි ග ඉවරන්න මනිසු ියක් දන්නනොද කියල අප අහර තියනවා නිවාස යෝජනා ක්‍රමයක නිවස පින් තාර කිරීමට මිනිසුන් දෙදනෙකුට දින තුොත්ක් ගතවේ. හරි එවැනි නිවාස දහයක් දින දොහක ද පෙන්තර කිරීමම අවසන්කිරීමට මිනිසුන් කිීදන පෙවිය හැම මිනිසුන් ඉන්නඕන දිනගණන ඉන්නඕන ඔන්න තොට වැඩ ප්‍රමාණය නවා වැඩ ප්‍රමාණය කියල් ගම අප මිනිස්න ගන මිනිසු දෙන්නයි දින තොනයි ඔන්න බලන්න. ප්‍රමාණය හයයි එවැනි නිවාස දහයක දැකද එවැනි නිවාස දහයක් දහයක් දින දොළහකද අන්න දින දොළහකද පින්තාරු කිරීමට මිනිසුන් කියීදනකු යෙදවී තුද හරීමට සේලා එක ගෙදරකට දවස් සහයක් ැනවා ඒ වගේ වව දහයක ඒවාගේ දහකුණනයක් මිනිස්සු අන්නෝන ඒවාගේව හ දව දොහක ප තර කරන්න ිනිස්ු ොන හ ග ද හ ක් සමාම හැටයි එක් සමානයි දෙපැත්නම අපි දොළහහි බ දන්න ඕන එතකට දොළහට හැට දොළහයවා පහයි දට යොදන්න ඕන මිනිස්සු ගාන කොච්චරද මිනිසුන් පහක් කියයෝ දාගන්න ඕන් මිනිසුන් පහක් ෙදාගන්න ඕන ද මිනිසු දෙන්නෙකුට දවස් තුනකදී එක ගෙදරක් ගෑවකි මිනිස්සු පස් දෙනෙකුට දවස් දොහකදදි ගෙවල් දහක් ගාන්න පුරුවන් එක. ඒවල් දහයකම තීන්ත ගන්න පුළුවන්කම තියනවා. තකට බ ා න පි ම පිළිර ව කිය ොද ඔබල ම පොත තියන මේ පිතුර ප්‍ර යන තර ොද රන්නන්නේ ඇද දස් දහය වර්ශයමන් කතා කරේ විසි දෙවනි ගානම මේ පතර පෙළ බලන දස් හය වර්ශයේ ප්‍රශ්න පතරේීමට හම්බේ නොමහෙන් ඒරවසම බලනම හෙ සි දෙවැනි එකට ඇවි තියනෙ කොහමද පිළිතුර කිය මේ අයි දීර තියනෙ එක ඔන්නද දස් දහය විසි දෙක එක තිෙනවා නිවස පින්තාරු කිරීමට මනිස්දින හයයි නිවස දහය පින්තාරු කිරීමට මිනිස්දින හැට අයි අවශ්‍යය මනිසුන් ගණන පහයි කියලා එකට මිනිසු පස්සතනයි යොදවන්න ඕොන් එම මේ පොඩින් මොඩිගැටලුවක් දස් හය අවරද්දේ ප්‍රතිලෝමසාමානපාත පාඩමෙන් සාමාන්‍ය පළ විාගගේද ලැිලාතිපන අපි අනවාමතන ලමයිලඟට දෙදා සෙකළහ කියන වර්ෂයේදී අපිට ප්‍රතිලෝම සමානු පාත පාඩමෙන් අපස සාමාන්‍ය පෙළ විභාගයේදී ඕ අධ්‍යියන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී බිල තිය ැටලුව ොයා ගන ඉන්න හොයාගන්න මේ විදි පෙලපු හම මේ පේපර කෙහැ පැත්‍ර මෙම පේලීරතිීනොන් ඔන්න මට ගාන හම්බුනාද හාරි දෙදාසෙකොළහා වර්සයේදී ප්‍රශ්නනාංක එක කොලා හටද සෙොලාහනවුදමන්දානවා විසන හොඳ ලන්න දසෙ කොළ ෝ සාමාන්‍යපළ විභාගේදී එක කොටසේ ඒවල ප්‍රශ්නාංක එක කොළ හට ප්‍රතිලෝම සාමානුපාත පාඩ මේ ගැටලුවු ැබිලතිීෙනවා ගාන තියනෙන මෙන්නම මේ විහට අහගනිින් කිසියම් වැඩක් නිමකිරීමට එක් මිනිසෙකු සඳහා දිනාටක් ගතවේ. කිසියම් වැඩක් නිමකිරීමට එක් මිනිසෙකුට දිනා අටක් ගත වෙනවා. ඔන්න මිනිස්සු ඉන්න එක්කෙන්න අඒ පාර. දින යනවලු මයාට එක වැඩක් කිවර කරන්නටක් දවස් අටක් යනවලු වැඩක් නිම කරන්න මක කරරි වැඩක්ත්ක් දුරගනවාහ මකරරි කාරය එවැනි මිනිසුන් දෙදෙනෙකුට දින දෙකක් වැඩ කළ හොත් වැඩයෙන් කොපමන භාගයක් අවසන් කළ හැකිද න්න වෙනස් ගාන. එවැනි මිනිසුන් දෙදෙනෙකු හරි දෙපුතා එවැනි මිනිසුන් දෙදෙනෙකු එවැනි මිනිසුන් දෙෙනෙකු දින දෙකක් වැඩ කළහොත් හොඳරන් දින දෙකක් වැඩ කළහොත් මේ වැඩවලින් කොපමණ බාගයක් නිම වෙනවද කියලා හනවා මුළු වැඩවලින් නිමවන්න වැඩ ප්‍රමාණය භාගයක් ලෙසා අපිට දක් පන්න කියලා මේ කියන්නේ හරි එක මිනිහෙක් දවස් අටක් වැඩකරන වැඩ ප්‍රමාණයක් ඩ ප්‍රමාණයයක් තින යමකි වැට න එකක් වැඩර දවස අටක් වැඩ කරන්න න එකකර කරගරන්න මනිස්සු දෙන්නෙක් ඩ කන දවස් දෙක. හන ර තිබු මුළු වැඩෙන් ොච්චර කිවරද කියල මකද දන් තිනපුස. මමුළු වැඩ ප්‍රමාණය මුලින්ම හදාගම. මිනිසුන් ගානයි දිනගාය ගුණ කරනවා මුළු වැඩ ප්‍රමාණයි මුලින්ම හදරබානවා මනිස්සු එක්නෙක් දවසටක් වඩ කරන්න මේ එකේ මුළු වැඩ ප්‍රමාය මිනිස් දිනාටයි. මුළු වැඩ ප්‍රමාණය මිනිස් දිනාටයි. මෙට කිය මොවා කිය මිනිස් දින අටයි. දැන් ඊළට ලම අපි මිනිස්සු වැඩකරනවු දෙන්නෙක්. මේක වෙනස් සෑරිහට වඩ. දින දෙක් වැඩ කරන්න අ බලම කොචරක් වැඩ කරනවද කියලා අන්න. මිනිස් දින හතරක් වැඩ කරන්න හෙන. මේගෙත් මිනිස් දින හතරක් වැඩ කරන්නේ. අපෙන් හනවා මුළු වැඩ ප්‍රමාණය කොචරක් ඉවරද කියලා මුළු වැඩ ප්‍රමාණය අටයි ඉවර ච්ච්‍රමාණය හතරයි නිමවූ ප්‍රමාණය හනම් පතා අටෙන් හතරයි. අටන් හතරයි කියන කොච්චර දිකගේ එකයි හෝ. කමිෙක්දවසටක් වැඩ කරන්න වැඩ ප්‍රමාණය තියෙනවා ඒක දවස අටයි ඇත්තරම වැඩ ප්‍රමාණ දවස අටක වැඩක්න එකයි වැඩ කරන්න එතකොට දෙනෙක් දවස්ෙක් වැඩර වර වන්න දස් තරක වැඩ විතරයි අටන් හතරයි කියන්නේ දෙනෙ කයි ඔක්කමටක් තිබුණ හතරක් කියවරයි ඒ කියන්න බාගයක් වර වැඩවරි බාග වරයි බොහොම පහස ැටලුවක් දස්ස කොළහ වර්ෂයේදී අතරම අපිට ප්‍රතිලෝම සමානපාත පාඩමෙන් ලැබිල තියෙන්නේ හමනම් අපි දෙදස් දොළහා කියන වර්ෂයේදී ප්‍රතිලෝම සමානපාත කියන පාඩිමෙන් ලබුණු ගැටලුව රන්න යන්නේ. දිදස් දොලහ වර්ෂයේ දී ප්‍රතුල සමානපත පාඩනෙන් සාමාන පැළු විබාහගේ සඳහ ලැිල තියෙන ගනිතේ ප්‍රශන පත්්‍රය ගැලුද නොත එක පත්්‍රයේ ඒ කොටසේ විසි හයවෙනි ගැටලු එක පත්‍රය ඒ කොටස විසි හයවෙනි ගාන ලැබිලා තියන බලම අපි මොකක්ද පිටින් හන්න මේ යයි කියලා එතවට විචරලා ගන හැදුවට තේර නෝඩ ක්තමයෝගොලන මේ චර අමර ගන්දල ැ කියලා. දදස් ලොල හා එක පත්‍රය. ඒ කොටස ප්‍රශ්නංක විසි හයවිදිහට එක ලැබිලා තියෙනවා හරිද ගාන මෙමයි තියන්නේ එකම ඒකාකාර ී ශීග්‍රතාවෙන් ජලය ගලා එන්න ජලකරාම තුනක් යොදා ගනිමින් තැන්කියක් ජලයෙන් සම්පූර්ණයෙන් පිරවීමට මිනිත්තුවටක් ගතවේ න්න තැන්කියක් තියෙන හොඳයි වෙනස් එකක් නියම ගාන ජලකරාම තියනවා මෙතන ජලකරාම තුනක් තියනුරි නෑ යොදාගනිමින් තැන්කක් ජලයෙන් සම්පූර්ණයෙන් පිරවීමට මිනිත්තුව අටක් ගතවේ ගතවන කාල ඇතියනෝ ඒක මිනිත්තු කියලම් මදාන්නම් මිනිත්තු අටක් යනු කියක් වැඩ කරොද්ද මැසින් තුනක් වැඩකරොත් මසින්නවේට ජරි ජල කරාම මැසින් කරම්කිම මසිව එකම ශීක්‍රතාවය කියන වතර න ඇවේ ද ගොගුම් ෙට වතරනවාගේ අරහුලම් නවා අයවතරන හම නවේ එකම වේක නවා කියලායි. එක වේගෙන්වා එකම ඒකාකාර ශීදතාවෙන් ජලය ගලායන ජලකරාම තුනක් යොදා ගැමීම ටැන්කිියක් ජලයෙන් සම්පූර්ණයෙන් පිරවීමට ටැංකියයක් සම්පූර්ණයෙන් පුරවල ඉවර කරන්න මේ ටැප් තුනම ඇරපුහාම මිනිත්තු අටක් නව මිනිතුටක් ැනව අපෙන්ට කියනවායිට පස්සමයාලා එකම වේලාවකදී කරාම තුනම විවෘත කොට මිනිත්තුු හතරක් ගත වූ පසු එක්කරාමයක් වසා දැමුවේ නම් ැක තිරිකොට පිරීමට ගතවන කාේ කොක්්මනද ැන්කයේ ඉතිරි කොටස පිරීමට ගතවන කාලය කොක්්මට හරි අට තර මේ අලහන්න මේ එකක් කොඩ චිත්‍ර කඳපෙන් අ මම මෙ ටැ තති නොකිරරිත්තන්නක බේසමකොගේගෙන පේෙන් කමන්න මේකට එනව වතුර බට තුනකි හරි මෙන්න මෙහම බට තුනසින් මතුරේ නෝ හරිද මේ බට තුනෙන්ම වතුරාපු හාම මිනිත්තුව අටයි යන්න පිරට මිනිත්තු අටයි යන්නේ එතකොට ෙම විනාඩිය අටක් වතුරන ේක මත් නාඩටක් වතරන මේකමත් විනාඩිය අටක් වරවා ම ඩ අට තුනෙන් වැඩ කරන්න ත තුනක් නො කරමකදක තුන කිය හම් එක ට්ක් කැරන ිතු කියිය කැනවද මේ එකක පිර. එකින් විතරක් පිරවු මිතු වි තර කැනෝන් ඉටන් ටැප්තුන මේ නම් තුතරන න ටපතුන ැරති මිනාඩිය අටක් කැනන තැන්ක පිරන්න ඔය කිය එක පිරෙන්න එක විත කැරන විනාඩි සි අතරක් ැන කතාහමනව. විනාඩි හතරක් යනකං කරාම තුනම ඇරල තිබිල තියෙන එක වැරරට කරාම තුනම එකවර විවෘත කොට මිනිත්තුු හතරක් ගත වූ පසු එක් කරාමයක් වසා දැමුුවේ නම් ඔබේ ගාන බලනගොට පේපරකො රම් ලන්නඟට මේ කරාම තුනෙන් විනාඩි හතරක් යනකොට එකක් වහල දාලා තියෙනු විනාඩි හර කනට එකක් හ දාලා තියෙන හෙන මේ එක මකළල දාන්නම් අපි මුලිින් හදාගන්න මෙන්නම හෙම එකක් එතන අබ කරාම ගණන අපි ගුණ කරමු මිනිත්තු ගණනයෙන් එතකොට අපිට හම්බෙනවා මුළු කාලය අපි මිනිස්වන වගේ න මේකඇති මුළු කාලය කරාම යෙන මෙතන තුනයි මිනිත්තුව අටක් යනවල මුළු කාලේ තකොට මිනිත්තු සි තරත්තමයින්නේ මේ ඇතරම මිනිත්ව විසි අතරක් මොකද මේයාල කිවවෙ ලමයි කරාම තුන එකවර ඇරලා විිනාට හරක් ගේපු හම එකක් පහනවු හාහරි එහෙන අප මෙහම හදම පමු මිනිතු හතරතුළ පිරවූ ප්‍රමාණය. එහම ඩියන්න වෙන්න අපිට. පලමු මිනිත්තු හතර තුළ පිර වූ ප්‍රමාණය. කරාම තුනම වැඩ කර. මිනිත්තු හතරක් යනකම් කොචරා පිරුණද අන්න බලන්න හතර වත්තුර මනිත්තු දොළහක ප්‍රමාණයක් පිරලා ඉවරය හිර ැටැන්ගේ. ිනිතු දොහක ප්‍රමාණයක් පිරිලා ඉවරයි ටැන්ක. ර ම න් පිර න්න සම්පූර්න ත මිනුතු ොහ ර ල හ මිු ද බලවා ඉතිරි කාලය ඉතරරි කාලය තවතන ක්කම වි හරයි මිනුත්තු දැන මිනුතු දොහ ප්‍රමාය පිර ර හ මිුතු දොහ ප්‍රමාණය පිරන තු මත ප ද මිනුත් වි හර සම් ර් රම ර දන රම. මනිතු තර ැර මනිිතු දොහක කාලයක් පිරිලා ඉවර වෙලා තියෙනවා තවයයානම මිනිුත්තු ොහක්ක හහිෙනම් එක පිරෙන්න්න තා මිනිිත්තු දොළහක් කැනම එක පිරෙන්න්න එතකොටයි බලනවා ගතවන කාලය දැන් තියෙන්නේෙ කරාම දෙකයි ඇයි එකක් වහනවාන කරාම දෙකකට ගත වන කාලය එහමල් ලියමහත් මේක ඇයිස් වාක්‍යයක් අත්‍ය වශයනෑ නික ලිවත්ේ පරක ලක්නු දෙනවා දන ද කරස ය කරාම දෙකට ගතවන කාලය. කරාම දෙකයි තියෙන්නේ මිනිතු දොළහ කරම දෙක් වයන මනිුතු දොහ දෙැෙන්බ දන්න මොක මිනිුතු ොහ එක කරම යන්න විනිටතාව ොහක් නවා පරි ිට න රම දෙ එකක් තියනවා හඳ මිනිත්තු හැයි ඉතිරි කරම ඉතිරිටක පිරන්න ගතවන කාේ මිනිිත්තු හැයි අපන් අහන්න්න මේ මුළු කාලයේ දතු කියල චුට්ට බලන්නවන ඉතිරි කොටස පිරවීමට ගතවන කාය කොප්මනද. වසාදැම වේ නම් මිනිතු හතරට පසුව එක් කරමයක් වසසාදම වේ නම් ඉතිරි කොටස පෙරවීම ගතවන කාල මිනිිත්තු හයයි මෙත මනිතු හැුත මෙතන මිනිතු හර ොර මනිතු දහමග තීම විස්සල මිනිුතු අටක්කිරණයක තිබුණ දැන් අටක්නෙවේ මිනිත්තු දහයක් ඉහලා තියනවා වැඩයටතකොට. එහමනං මේක ලන පපුළ ද දස දොහ පිරතු පසේයට පෙළවුව වන හැත්ත. ශ්නන්කේ විසි හයනිසා හම පසේ ේටක් ගල බලාගත්තක ඒ මේ හදන විද ම යහ නොන්න තම උත්තර න ති බලාගන්න පුලුව ැ ත ලියන්නනෑ සාමාන්‍යය ගනන්වල දෙන්නෑ නේවා ඒචකොට අපි බලන්න පුළුවන් අපිටත් පිල්තුරන බරද කියලා දස් දොලහ වර්ශය විසිහාය ගාන මිනිිත්තු හයකිර ල තියන තොටක නිවරදි. එනත් බලමු දැන් දෙදස් දහ තුන කියන අවුරුද්දේ දෙදස් දහ තුන කියනවර්ශයේදී අපිට කොහම ගැටලුවක්ද ලැබෙන්නේ ප්‍රතිලම සමාන පාත පාඩමෙන් සාමාන්‍ය පළ භාගද කියලා. දෙදස් දහ න න ගැටලටි කොක්කම් ලාලයින්න මෙට කොක්කොම සාකච්චා කරනවා. ඇතරම් පාඩම සාචාල ැතු ට ගැටුක් න ැ තනවා මකට ලින් සාචාරන කිවල ත පඩමකට වසේ න්න තන ද ඔපට ලැුණ දම හොඳට ්‍රමාවා ාග ලෙනග දගන්න නිසාපි සාක චර වරු ද හ න ප හර හ රු සා චරන ර සර හයක ප්‍රතිතු ල සමාන පාත පාඩමෙන් ලබුණු ගැටලු එකක අප කතා කරල තිනවා. එහෙනම් දෙදස් දහත් වන කියරලියන ද දහ වන සාමාන්‍ය පෙළ විභාගේයේදි ගනිතයේ ප්‍රශ්න පත්‍රයේ ඔන්න්නක මේක පරා දෙන්නේ ගනතේ ප්‍රශ්න මත්‍රයේ ඒ කොටසේ එක පත්්‍රයේ ඒ කොටසට ලැබිලති යනවා ප්‍රශ්නාංක ය විදිහට ඔන්න හොයා ගන්නවා මෙහෙම පෙල්ලලා දාහත්වෙෙන එකටැදි ප්‍රශ්නාංක දාහත විදිහට ප්‍රතිලෝම සමානුපාත පාඩමෙන් ගැටලුවක් ලැබිල තියෙනවා මෙමයි ගානතින්. සමාන කාර්යක්ෂමතාවලින් යුත් අස්ස වන නැලන යන්ත්‍රතුනක් එක විට යොදාගත් විට කොඹුරු ආයකින් හරි අඩක් ගොයන් කැපීමට පෑදක කාලයක් ඇතවේ ඔබ සිංහල හොඳදරපුුවන් වන්නන හදන්න. තේරුම්ගන්න සිහල චුට්ට හොඳදපුලුවන් නො න තන කියන්නේ. සමාන කාරයක් ශාමතාවයක් කියන්නේල මයි එක වේගෙන් වැටරන ශන පිියවගේ ල්ල මහන්සු හම දග ඉන්න වතුරොන් හෙ හැදුවන්නන්නේ ඒවන. මසින් එකන එකම් වේගෙන් වැඩරනවා ආහරි. සමාන කායයක්ක් සාාමතාවරෙන්ය ස් වු ෙලන න්ත්‍ර තුනකි ර ගොයන් කපන මශ එකක් වගේග තම කතාන් ඒ වගේක් ඒ වගේක් ඔය භූතය කියක සුනාම ඒ වගේ වක් පෙන්න්න හත් යන්ත්‍ර තුනක් එක වෙට යද පුහාම කුඹුරුයායකින් භාගයක් ගොයන් කපාගන්න පැය දෙක කාලයක් ගතන්තරබල මෙ යන්ත්‍ර තුනයි යන්ත්‍ර තුනයි ඊට පස්සේ කුඹුරුයායෙන් භාගයයි ගොයන් කපන්නම ආද. කුම්ඹුරුවලින් භාගයක ගොයන් කපන්න භාගකය කුඹරෙම නෙවේ. පැය දෙකක් ගත වෙනවා මෙැසින් තුන වැටකනට ුර ාගේ යකට පැදක ක නක ල දොර කුඹරගැක හතරය හැතර එවැනි යන්ත්‍ර හතරක් එක විට යොදා ගත් ීට අපෙන් අහනවා යන්ත්‍ර හතරක් යොදාගත් විට නිලලාගරනේ යහනපතේ යන්ත හරක් ගත්වත් සල් තුන කියන්න දියල්දි ියන්තු යන්ත තුන කරන කම්රෙන් බාගේෙ ගොයන් ක පන්ට යන්න ගොයන් කපන් අසුලන්න යන්න පෑදකයි නැසින් හතරක් ගන්නවඩු යන්ත්‍ර හතරක් යොදාගත් විට එකවිට යොදාගත් විට මුලු කුම්බුරේම ගොයන් කැපීමට ගත්ත වන කාලය කොපමනද කියල හනු ඉට පස් ැපෙන් හනවා එහම ගත්තහම මේ මුලු කුම්ඹුරම මුළු කුබුරම නිම කරන්න යන කාලය පැයකීද කියල පැෑගන ර න බොහම ේ ප්‍රශ්ය චර සංකයන එකක් නෙවේ ති හයගන්නට පද මේ මුල කුම්රෙම තියන පෑ ගන කොච්චරද කියෙසල් මුල කුම්බරේ යන් කන් න පෑ ගන කොචර ි ගන්නන්න හැ මෙම ලියමු ග ඔන්න බාන්න යන්ත්‍ර ගණන ඊට පස්සේ පැය ගණන් ඊට පස්සේ වැඩ ප්‍රමාණය හොඳර. යන්ත්‍ර ගණන තුනයිපතා. තැය දෙකයි වැඩ කරන්න. එතකට ඔන්න බන්න තැය හයක් මේ පැය හයක් කියල කියන්නේ කුම්රෙම් බාගයක් පැහදිලිද. තැය හයක් කියන්නේ කුම්රෙම් භාගයක් ඇයි අලා කියනව කුම්ඹර භග එක පන්න කිය හෙන මුලු කුම්ර අපි දාාගන්න පුලුවන් එම නිසා මුළු කුම්බුරම එම දියනො කෙටිය මේ වගේ දෙගුණනක් වෙන් ඔන්න එතක මුළු කුම්බරෙම තියෙනවා ඇය දොලහක වැඩ. ඇය ොහක වැඩ. යන්ත්‍රකීියයක් යොදාගන්නවා කියනවද. යන්ත්‍ර හතරක්යොදාගන්නලු අපෙන් අහනුවක් පය කියයක් යනවද බං කියලා පැ කිය නවද කිය න්නේ එ දාම් හතරවරක් හතරයි මෙතෙන දාන්න දොළහයි කියල දෙවතන් ෙදදාන හතර අපි චුට්ටක්ක තේරු රමමක පට සමකන කල හගන පුල ලේසිීම වැඩ හිතන දෙෙන පොඩ ම කරන ඇලු ැසිින්තුනට පෑය දෙක් පඩ කරොත් වැඩකරන්න වැඩ ප්‍රමාණය පෑයහයඒ පෑහය කියන කුම්රේ බාගේ හන කුම්ර කියන්නේ හයඒවද දෙක් පෑ ොහ වැඩ ී නකුම්ර හතක්වැඩ කරපුහම තැකක් වැඩ කරන්න නද දො හතරෙන් බෙපුහ පැතුනක් ප කරන්නවා පතුනක් පඩ කරන්නවවා පේතුනගේ පුලන් කුම්රම පන්නමසි තර දැන්නම. පැය තුනයි යන්නන්නේ ඒ තමයි දෙදස් දහතුන වර්සේද සාමාන් පෙළු ඉබහගේ ප්‍රතිලෝ සාමාපය පානම බිලිකු ගැටලු එහ අපිතවර්ෂ දෙක මෙතන ගඩන් කතා කරනවා පියයනවාදැන් දෙදස් දහතර වර්සයේර පිටි කලින් මේක බලයන් ප අපි ලැබුණු පිළ තුරන නිවරද කියලා. ්‍රශ්නාන්ක ද හත්ත දෙදස් දහත්තුන. දතම බල ති ම බලන්නේ මටම කදන පුළුවන් කිරම් දන්න නිසා එකක චරලොක විශසාස න්න ඇතු වලම කියෙව දෙන එක නිසාම වීඩිය දිරික බලන්නඕොන් තිදස් දහතුන හරි පේපර කම්බුණා ප්‍රශ්නාංකය දහත්ත හරි කම්රේම ගයන් කරමට අශයන්ත්‍ර ගන දෙකුණ කිරීම තුනයි පැ තුනයි පිරර තුනයි කිර රන පිත්ට හ එන දස් දහතර එක හිල බලමත් දස් දාහතර ර්දස් දහතර හරිපිත හමුණදස් දහතර වර්ෂය සාමාන්‍ය පැල විභාගයේදී ලැබිල තියෙන ප්‍රශ්නය තියෙනවා එක කොටසේ විසි දෙ අංක විසි දෙක කියන ප්‍රශ්නාන්ක ඇයට දි ලතියනවා එහරඟ පිළියනොමතන දැන් දස් දාහතර ඕල් කියලා මේ ප්‍රතිලවම සමානපාත පාඩම සම්බන්ධ ගැටලුවද හතර වර්දදස් හතර මේකත් ලැබිල තියෙන එක පතයේ ඒවල ප්‍රශ්නංක විසි දෙක විදිහට ගාන ලැබිල තියනු දස්දා හතර වර්ශයේදී ප්‍රතිලම සමාන පාස පාඩ මේ ගටලුවු ෙමයි යෙන ගාන රත්තායක් පට කිලෝමීටර් හතලිහක ඒකාකාර වේගයේ නගර දෙක් අතර ඇති දුරප්‍රමාණය ගමන් කිරීමට පෑහයක් තවේ චුට්ටක් වෙනස් ගාන ළම එක නියම එම තිමන හොඳ යි චරලා නිකා මනිස්සු යන්පන වවන තිබුණ ැම එක වාහනයක් තියනු මෙයාගේ වේගය තියනවා අපතිවාහනේ වේගගේ. වගේ ප කිලමට හතලි හ මේක සංකේතු දාන්න ඕනෑ කම් එචරන එක ප කිලමට හතරියම චෝට දා ගත්තා වේගේය පිකිලමට හතරිය නගර දෙක් අතර ගමන් කිරීමට පැය හයක් ගත්තවයන්න කාලය ෙදිලටීවාටේහය හයක් ගතලියවාට කියන පාන්ධපතා මෙයා යන්නේ ප කිලමට හතියක වේගෙන් පැය හයක් යැනවන ගර දෙකතර දුර කොච්චර කිය ඔ හළියක වගෙන් පැක කියනවන ලෝමට හතුලියයන දරතින් පෑය දෙකක් ැනවනම් අසුවයින්න ආදන්න ො නගර දෙකාතර දුර හතලි හේවා හයක් නගර දෙකාතර දුර කිිෝමටර දෙසිය හතලියයක් වෙනවා ඇතනම් කිලෝමීටර් දෙසීය හතලයක් වෙනවා අපිහිතම් මේ නගර දෙේ ඒ කියලා මෙට බලන්න නගර දෙක යනවවා මෙතන ඳන්නන්නම් ඒබ කියලා ඇත්තර මේක දුර නගර දෙකාතර දුරෙන්නේ කිලෝමීටර් දෙසය හතලියක්ක් මොක දෙකට හේතුව හතලහක වේගේ යනවා පැයහයක් එතකොට දෙේ හතලිය නති මෙතින් අන්න හමයින් දෙසිේ හතලිය ඊට පස බල මොකද වා හැමේ කියල එම පොඩිබට චිත්‍ර හ ගන්න ග හද ොට එක පට හද හමට පුළුවන් ඉන්න පුළුවන් යින්න හොඳ ගටලු විස්ා හොඳ පුලන් න්න න ැ එම දුරෙන් එක් අර් දෙයක් පට කිලෝමීටර් තිහක වේගෙන් ගමන් කර අන්න එම දුරෙන් එක්කාර්ග අර්ධයක් කියන්නේ බාගයක් සි අදලීම් භාගයක් කියයන්නේ එකසේ විස්සක් මේ පැත් එකේ විස්සා යහෙන. දැකල් චිත්‍රය සහන වාසයක් යනවා අපිට මේකර ගන්න මේ පාරේ භාගයක් යනෝලු මෙයා ප කිලෝමී තිහක වේගේ කේමචරින එක හරි දෙපත මේ මෙන්න වාගේ එහෙම යනවා ඉට පස්ස කියනවා ඉතිරි අර්දය ප කිලෝම විස්සක වේගේ යනවාද කේමචරින එක මේටක පට කිලමිට විස්සක වේගේ යනවද අපෙන් අහනවා ගමන් කළ හොත් එවිට නගර දෙ කාතර ඇති දුර ගමන්කිරීමට රතයට ගතවන කාලය මුලු පෑක ද කියලදක චිත්‍ර උදවනවාසහනෝොම කියවන ගෙනවාගේ මොටන ම ගන මත ෙනවා අමත කෙන මෙන්න ඇඳ ගත්තා පෑටේගෙන් හතලිය කේක ගේ ත්හක කියන්න පුළුවන් හන හයහතලිය හවර හතර විසියතරයිදසේ හතලි හයිදුරඒකෙන් භාගයක්නවා පට කිලමට කිය ගනය හොඳ බලන්න මෙමතන පලවිනි අර්දයන්නේ පලවිනි අර්දේද ිලෝමීට එකේ විස්සක් තමයියා යන්නන්නේ පාරෙන්භාගයක් මට කියක වේග ම යන්න ොරක් සිස මන්තිහම පෙදනවා අතන් න ට තරක් නට කියන්න පැය හතරක් යනවා මේ පැත්තර යනවා කිිලෝමිට එකක්ේ විසක් තිනවා යායන්න විස්සක වේගෙන් පට කිලෝමීට ඉට පස්සේ දොහට දෙකේ හය ඉතනති පැය හයක් යනවා ගතවන මුළු කාලය හතරයි හයි එකතු කරන්න ඕනමං පෑදහය හය දහැක කියන් අතනති පෑහක යනගේප හරි තනති පෑට හතක් වේගගේ නොන්නම මේකෙද මේ පලවනි බාග පැයටට තියි. ඒග විස්සයිඉන් ොට වගේ දුවරනකම පගන වැඩිවිලා හරි එනම් අපි දෙදස් දාාහත වර්ශයේදී ගැටලුවත් කතා කරලා ඉවරයි අපි තක් වර්ශයක කරුවක් කරනවා දස් පහලව වර්ශයේද එක තාම වැදග ොද දෙක ටක්ංකයන ගටුවක්ලක්ු ඩට ා ග මයි පස්වේර පොතක්තිී වන පෙල බලන්න දෙදස් පහළව වර්ෂයේදී සාමාන පෙළව විභාගයට ප්‍රතිලෝවම සසාමාපාත කියන පාඩමෙන් ලැබුණු ගැටලුව තියෙන්නේ ඔහද කියලා මේක තියවා බී කොටසේ ප්‍රධාන ප්‍රශ්නාක හතර බී වලට.ීකොටස ප්‍රධාන ප්‍රශ්නාංක හතරේ බ වලට එම ම පැහදිි උදා ම් එතන වර්ශයේයට දස් පහළව දස් පහලව ඉ බල අවර්ශයද දස් පහලව? ද පහළවේ සාමාන්‍ය පෙළි විභාගේයේදී ගැටලුව තියෙන්නේ එක පත්්‍රයේ බී කොටසේ ප්‍රධාන ප්‍රශ්නාංක හතරේ බීවලට ඔන්නවන් දාවතීම පැහැජිගන්නම තමයි තියෙන්. දස් පහලොව ගැනතේ පෙපර එක එක පත්‍රයේ බීොටසේ ප්‍රධාන ප්‍රශ්නංක හතරේ බී අටතේ ප්‍රතිලවම සසාමානප පාඩම කටලුවක් න ගහන මෙමයිතිය. කඳවුරක ගබඩා කොට ඇති හාර තොගේ එහිසිරන්න සොල් දුවන් හැට දෙනට දින පහලෝකට ප්‍රමාණවත්ය මෙතන කඳවරක් ලමයි මේක ඉන්න අඩු දැන් සොල්දාදුව බටයෝ කියලා කියන්නේ අප හන්නේ යයි. සොල්දාාදුවෝ ැට සොල්දාදුව හැටකට දින පහළවකට ප්‍රමාණවත් වය න්න එහේ තියන කෑම ප්‍රමාණය සොදදාදුව හැටකට දින පහවකට ඇති කියලා යොයි මුලිමි කියන්නේ එකම ලිය ගත් වොනැටියේ. සොදාදුව හැටක් ඉන්නවා දින පහළවකට කෑම ඇති කියලා කියනවා. ඉට පස්සෙ බලමු. දින තුනකට පසු තවත් සොල්දාාදුවන් විශ්සක් හඳවුරට එකතු වෙයි මේමයි. පැහදිල ෝඩයා ගන්නුවන් දින තුනකට පස්සු දින තුනකට පස්සු. විස්සක් එකරතු වෙයි. ල වික්නම විස්සක් එකතු වෙනවා දවස්තුනක් කියාට පසය දැන දවස් පහලකට කෑම තිබ දවස් තුනක් මේ හැට දෙන හිටිය හ දවස්තුනක් හිටියේ හැට දෙන හිටියට පස තුන් දස රුනහ තව නවා විසක් හට ඒ න්ඳර විස්ක් දැන් හැටකු ට විස්ක ට ස්ක් අ ප්‍රමිලකං එක. ඉතිරි ආහාරතු වගේ සොල්දාදුවන් අසූ දෙනාට දිනකීකට ප්‍රමාණ වදත් මෙහමයි හදන්න මෙක්තයන් මේ හ ඉතිරි ආහාරර්මානය යන ැව දවස්තුුනක්. ට ඉතුර චටික මේ ආපු විස්තසට හිටපු හැට අසුවටම දවස් කියට ඇත්ද කියහන්න පැදිරින්නේ එක පිස්සරම් මෙම හඳම් කොච්ච දවස්ගානකට කෑම ඇතිද කිය හොයාගන්න ඕන සොල්දාාදූ ප්‍රමාණය දිනගානය ගුණ කරන්න ඕ එතකොට එනවා පිට මුොලු ආහාර් ප්‍රමාණය කියලා බවත් එඒත් පමනය සොල්දාද හිටිය හැට දින ඔකොම් පහලවයි පාලොස්සරක්කායි කියන්නේ අනුවවායි මෙයා ලට වසීයක කෑම් ප්‍රමාණයක් තියෙනවා ඇතම් මේ නවසය ොක්ද කරදන්න ද හැටකට දවස් පහලවකට ඇති නම් එකක් හිටියනම් සම එක සොල්දාදුවක් හිටියන. එක සොල්දාාදුවක් ක්‍රියන දවස් නවසීය කන්න කෑම තියෙනව යාට කන්න පුළුවන්ද රැඳ බන්ඳන්න කෑම තියෙනවා ඊට පස්ස මොකද වෙන්නේ මෙලා දින තුනක් ෑම කෑවට පසේ තමයි වික් කියන්න එහෙනම් පිටියෙන ඩඟට දින තුනකදී නිමවූ ප්‍රමාණය දින තුනකදී නිම වූ ප්‍රමාණය හැට දෙනෙක් දවස් තුනක් කෑම කනකොට තිබුණු කෑමවලින් එකසි අසුවක් ඉවර වෙනවා ැ හැට දෙනෙක් දවස් තුනක් කෑම කනකොට තිබුණු කෑමවලින්ෑම එකසි අසුවක් ඉවර වවා එහළඟ පිනල් කියියනතුටුවන් ඉරි්‍රමාණය ඉතිරි ප්‍රමාණය පොඩි වගන්දරිගත්තයෙන් ඉතිරි ප්‍රමාණය. නවසීයක් තිබ්බා එකසි අසුවක් කාි වරයි එහි තන නික හෙම ඉතනවාි ලන්න මනොදමි කෑම කියල ියහරවෙන්න එතකොට අටසයි හත්සිය විස්්සක් තව ඉතුරුවෙනවා ඔන්න දවස්තුනක් ඊයාට පස්සෙ කෑම තිබුණු ඔක්කම නවසීයයි මෙත නවසීයයි නොකමාව හැටකට පහලවයි නවසී එක සි සසුවකකිෙරයි හත්සේ විසක් තියෙනවා දස්තුනා කියවරු හම තාව විසක් කෙනවා දැන් ඔොකම කිය කියන්නවාද අසූවායි මේ එහන් ඒගන මති ඉතිරි ආහාරතෝගේ සොල්දාදුවන් අසූ දෙනාට දෙනකීකට ප්‍රමාණවක්ධර්න්න හෙමවලියින්. අස්සූ දෙනාට ප්‍රමානවත් වන කටවල්ඩියන්ය ගන්නන්න අසූ දෙනට ප්‍රමාණුවත්වන දින ගන්න එම හැනවන දුද්‍රශණනක්න හත්සිය විශස්සාපි බෙදන්න ඕන අසෙන් පේ විස්වාවුවෙන් ෙදනඕන්න එතකර බන්දර බිදු කැපිලියනවා හැත්තදකටෙන් බෙදපු හම නවයයි අන්න දිනනාවයකට පුළුවන් මෙ දින ඉතිරි අසූ දෙනාට සම වෙන් අසූ දෙනට ඉතිරි කෑමටික කෑම හත්වය විශ් දවස් කියීජයක් පුළුවන්ද අසුව කකින්න වානි දවස් නාව. ක් දව යයි මෙතන උඩින් දව න දව ද හ ක් ඩ හක ොද ල න නො ද න කිය න්න තුරක මිටක බදවා ට අසුවෙන් දවස් නවය ප්‍රමාණවත් එනවා දැම්මේටික හරි රෝමි ලකන්ක හරි අපි දෙකට හිල්ල බලමු මොකද වෙන්න කියලා දෙවැනි කොටස දෙවැනි කොට සිද කියනවා? තවදින දෙකට පසු සොල්දාදුවන් දහදනෙ කුට දින දාසේක ප්‍රමාණත්වන තරම් ආහාරතෝගයක් හඳවරට ලැබයි පේපරය අනිවාරෙන් හොයාන මේක බලන්නමක් කියෙනෙ හන්න මැර කියනවා තවදින දෙකකට පස්සු එතන ඩියා ගන්නවම තවදින දෙකට පසු කියන පතා මෙතනින් දවස් තුනක් ගිය ඒතුමයිමුත් තව දවස් දෙකට පසේ එක කියැ ක්ොම දවස් පහකර පසය තවදින දෙකකට පසු කැටලෙන්න හරියට බලාගනි න්න තවදින දෙක්කට පසු සොල්දාදුවන් දහදනෙකුට දින දාසයකට. හොඳර සොල්දාාදුවන් දහ දෙනෙකුට දින දාසයකට. ප්‍රමාණවත්තරම් ආහාරතොගයක් හඳවුරට ලැබෙයි. සොල්දාාදුවාවෙ නෑ ආහාර ලැබුණ කියල කියන්න. ආහාර එකතු වුණ අන්. තව දවස් දැමයාල මුලින්ම තුනක් හිටියා තුනකට පස්සේ විශසක්කාව යාලත්තව දවස් දෙකක් හිටියා දවස් පහක් කොක්කම ගියා. දවස් පහක් ගියාට පස්සේ. සොල්දාදුව දහදනෙකුට දවස් දාසේකට සෑහෙන තර කෑම තොෝගයක් ආය කඳූරට හම්බනාද හරණ එය හම්බුණලත් බලමු මොක දහන් නිට පසනේලා කියලා. කඳවුරේ දැන්න ඇති මුළු ආහාර තෝගේ සොල්දාාදුවන් අසූජනට දින කීයකට ප්‍රමාණවත් වේද අහනු අපෙන් කඳවුරේ දැනට තියෙන මුළු ආහාර ප්‍රමාණය අර ඉතුරුණඒවායි ගෙනපුුවයි යොක්කොමටික සොල්දාාදුවන් අසුවටම දවස් කීයකට නම් ඇතිද කියහන්න එතරපතා මෙතැන හදන්න ොඩක් දෙවති නොමේ කැපි මුලින්ම නන දමතන තව දින දෙකට පසුන තවදවස් දෙක් නහිට පසුවම කෑම කෑවනි කෑම කෑවනි හත්සේ වික් විතුරුණා මතකද එකෙන් කෑම කෑවාත් බලම ඉස්සල නිම පප්‍රමාණ එත ලබි මෙහම හදමු ඉස්රාම හැම ලියනවා පලමු දින්න තුනේදී කොචරක් කිවරුණාද එකසි අසුවක් කිවරයි වොන බලන්න හරිම ලේසි ලේසිම ලේසි ඊළංඟ දින්න දෙේදී සද තේරෙන් නෝන කියවල තරු ගනු කම ඉරඟ දින දෙකේ දී අසුවක් හිටිය දවස් දෙකක් යැවයි දින දෙකර පශසන තේ දර දවසන හිද අසේව දෙක් එකසය හැටයි ඔන්න ඉවරයි. එතකොට දැන් නිමව වූ මුළු ප්‍රමාණය අපිට පුළන් ගන්න නිමවූ මොළු ප්‍රමාණය කටවල්ඩියන්ය නිමවූ මුළු ප්‍රමාණය. නිමව වූ මුළු ප්‍රමාණය තොර හමද එකසිය හැටට එකතු කරන්න ඕන එකසි අසුවක් බලම කොචරක්කයයා ඉවරද කිය බිින්දුවායි. යයට දාාහර හතරය එකක් කිතුර තුනයි දසේ දහට ඇතිස් සදර හරි ඔක්කම තොන්සිය හතලයක් ඉවර වෙලා තියෙනවා හෙනඟක් බලන ඉතිරි ප්‍රමාණය දේසි දේස එකක් ඉතිරි ප්‍රමාණය. එතකොට නවසය යක්ත් තම යක්ම තිබුණ ජන තුොන්සිය හතයක් ඉවර ලා න ක්කෝමටක නවසීම ගන්න ොද මේක සුවත්ම කරන ඒකස සුවත් ගත්තා ඊළඟට දවස් දෙේ අර අසුවමකාවපේ එක හටත් ගත්. ේන්සේ හයිසිය ඒතකටනවා පන්සිය හැටක් කොන්ත පන්සය හැටක් ඉතුරයි. කෑම පන්ස ටක් විතුරලා තිබ වෙලාවක තමයි සොල්දාදුව දහදනකට දවස් දාසේකට ඇත්ව ර කෑම ොගක් ගන දැම හ බගන්නවන ැබුණු කෑම ප්‍රමාණයක් මෙතන කම හි ියගන්නමයාලගින් ඉතුරනේ පන්සේ හැටක් කෑම යාගගේින් පන්ේ හටක් ම තර බේ ොරම ලියනකොට එක ටොක් කල යාගන්න මං කියනක තුන් පාර කහ දල හරි පහැදිු බධ කරගනවර ඊට පස්සේ ලැබුණු ප්‍රමාණයයි. ලැබුණ ප්‍රමාණය සොල්දාදුව දහදනකුට දවස් දහසයකට එෙනම් එකසිේ හැටක් කම් වෙලා තියෙනවා දැන් ඊට පස්සෙ තියෙනවා මොලු ප්‍රමාණය ඒකන දැගත් බලමු කෑමක්කම කොචරත් යෙනවාද කියලා එකේ හැටක් සොල්දාදුව ම වන සරදි රටහගන්න ප සොල් දවා වෙන සොල්ද දහකර දවස් දහක හරින කමටික් ෙනනද මහ මයික එකේ හැටයි මෙතන තියනව කලින් ගෙනපුුවගගේ පන්සේ හැටක් කිතිරවෙලා පන්සි හට එකසේ හැටයි එකතු කරන ස්රෝම. බිින්දවායි හය හය දොලහහින් දෙකයි එකක් කිතුරුයි හය එකයි හටයි අන්න කෑම හත්සේ විසක් හපු අපිට තියනොද පන්සේ හැටයි හසේ හැටයි ටයි ඉහසේ විස හර හසේ ක්ත් තින අප හන ගද ලේසි කන හැති කඳවුරේ දැන්න ඇති මුළු ආහාරත වගේ සොල්දාදුවන් අසූ දෙනට දින කීකට ප්‍රමාණවත් වේද. හරියට හරි එනන් දින ගණන. මොකද කරන්න හත්වය විශ්ස බෙදනවාපී හත්්‍යය විස්සති බෙදන්න ඕන අසුවෙන් මේ කරම කැපිල ගියා නවයයි දින්න නවයකට ප්‍රමාණ වත්වය නව තවත්දවස්නාවයක් පුළුවන්කන් පහ නවයයි තොර දවස් දාහතරයි එහෙම නම් ඔය විදිහට තමයි ගැටලුව ලැබිලා තිබුණේ ගැටලුවෙමයි ලැබල තිබෙන හ හගේ න ප්‍රතිවම සහන් පාද ගැටලක් න ට ළුවන් ද දස හ හ හන විස්වාගේ පේරවල විසේක ව වරුද ලත් පයගන්න පුළුවන් නොත්හම සේ රුදගන් දන් විසිේනත විස් අවරුද්ධනකං පේපරොල ොයාගන්න ගටලු අනව සමාධපාත පාඩනින් හදන්න ඒවාගේ ගැටලුවක්ති බොත් හමක අහන්නක් පුළුවන්කම තියනවා. එතකොට මත තියාගන්න ප්‍රතිලවම හනම සම පත් සහද ම වැඩ පපුරදන්න ප්‍රතිලම සමන පාත්තම ම න ප හිද. මේ කියයාදී පපුටික සාමාන පෙරු ාගගේද ප්‍රතිලෝම සමමාන පාත සම්බන්යෙන් ලැබෙන ගැකලුව හදන්න පුළුවන් වෙයි කියර ම හිතනවා එතකර මේක බල ඔබට අවබෝධ කරගන්න පුළුවන් උුණානම් හත් මේ විඩියක යාළුත් කයා කරලයාටත් ඔය දැනුමල් අභාගන්න අවශ්‍යයෝ උපකාරයක් කරන්න හැකි යාවතියනවා හොටයික දදාන එක දුනු සොඳයි නිාගනේද එහෙනම් සාමාන් පෙල භාගේයේදී තවත් පාඩමකින් අපිට කලින් වර්ෂව ඇල් තියෙන ගැටලු මොවද කියලා එක පාඩමක් විතරක් තාකට කරමක් අබව ඇවිල්ල මේ වගේ පාඩමක් කරනවා. එතකට ඒ පාඩමෙත් තියන බලන්න පාඩමකොට කර ූඩයක ඉට පස්සයබට පුළුවන් වෙනවා එක පාඩමට අදාලව සම්පර්න ධනම ලබාගෙන විභහගේ දයන ගැටලුපිළ බඳවබෝධයක් ලබාගන්න නිට පස් භාගේදී ඔබේ ප්‍රශ්මත්තය ලැබෙන ැතුරුටත් නිවර්ධ පිටටලියන්න පුළුවන්ක්ම ලබෙනවා එමන ොහොම ස්තුූතියි මච්‍රරවෙලා. వాడి మత సంబంధం హైటుకు స్వీయ లో ధర